ඔබේ හතවතත් එක්ක කතා කරන්න විනාඩි දෙකක් අපිට දෙනවද? ඔන්න ඉතින් අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. ඔයාලගේ ආච්චිලා සීය, අම්මලා තාත්තා, අයියලා අක්කලා එක්ක බොහොම ජයට අවුරුදු සමරන්නේ කොච්චර නම් ආසාවෙන් බලන් ඉන්නේ? ඒ වගේම රසම රස කැවිලි හැදලා අසල්වාසීන් සමග බෙදා ගන්න, දුර ඉන්නේ නැද යන් බලන්න යන්න ඔයාලත් ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඒත් දැන් මේකට කාලය නම් නෙමෙයි. මේ මිහිමත ඉන්න මිනිස්සු හැටියට අපි මේ ගත කරන්නේ බොහොම අමාරු කාලයක්. හරියටම මාසයකටත් වඩා වැඩි කාලයක් මේ කොරෝනා මාරය අපේ රටේ ජීවිත බිල්ලට අරගෙන, ඒත් ඊට වඩා වැඩි කාලයක් මේ මුළු ලෝකෙම අඩපණ කරලා හවාරයි. අපේ පුංචි රටකට මේක ලොකු අභියෝගයක්. ඒ අපේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න ලොකු කැපකිරීමක් කරනවා. ඒක සාර්ථක වෙන්නේ ඔබේ කැපකිරීමත් එක්ක එකතුවත් විතරමයි. ඒ නිසා අපි හැමෝම ආදරෙන් එකමුතුවෙන් ඉන්න ඕනේ. පරම්පරා ගානක් තිස්සේ අපි බොහෝමයක් කැපකිරීම කළා. තමන්ගේ ආදරණීයන් ගැන විතරක් නෙමෙයි, රට, ජාතිය, ආගම ගැන හිතපු නිසා අපේම මිනිතුන්ට මීට වඩා ලොකු අභියෝග ජය ගන්නත් හැකියාවල බොළු. ගියවරුද්දේ මේ වගේම මාසික මාසික ප්‍රහාරයේ කඳුළු කතාවත් එක්ක අපිට ගොඩක් දේවල් අහිමි වුණා. සිංහල බෞද්ධ අපේ සහෝදරයෝ එදා වෙසක් උත්සවයේ කැප කළා. තමන්ගේම සහෝදර සහෝදරයන් අහිමි වුණ කතෝලික සහෝදරත්වය ගිය පාර වගේම මේ පාර තමන්ගේ උතුම්ම පාස්කුල් කැප කරන්න සිද්ධ. හැම සිකුරාදම මුස්ලිම් පල්ලේ යාතිකාවට ගිය මොහොමඩ් ළඟ දවසම උපවාස කරලා කෝවිල් ගිය මහේෂ් වැලියට හතර පෝයටම සිල්ගත් අපේ උපවාස කම්මලට බහින ඉන්දා පූජා වනවා අපේ ආදරණීය කතෝලික පවුල් වලට මේ සියල්ල කැප කරන්න සිද්ධ වෙනවා. අපි පරිස්සම් නැත්තම් ඒකෙන් අනුතරටපත් වෙන්නේ අපි විතරක් නෙමෙයි, අපේ ළඟම ඉන්න අපේම ආදරණීය. ගෙදර හැමෝටම එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙන මේ වෙලේ ගෙදර හැමෝම එකතු වෙලා පුංචි කිරිබතක් හදමු. ලෝකයක හුස්ම වෙවේ ගමක් කොලයක් සිටවලු. බැංකුල පොළොන්නරුව නැතුව ඉස්සර අපේ අම්මලා වගේ ලිඳත් එක්ක ගමන් කරමු. ගෙදර තියෙන ලොකුම ලොකු ගහක් පුංචි උන්චිල්ලාවක් හදාගෙන අවුරුදු සෙල්ලම් කරමු. අන්න එහෙම කරොත් විතරයි අඩුම තරගේ රැකී රක්ෂාවලට පිටත් වන නැකති දිව මේ අභියෝග බොහෝ දුරට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නොවුනොත් තව දින සති මාස ගණනාවක් ඔයාලට ගෙදරට මොකද කරන්නේ? තීරණය ඔබට බාරයි. උසමට සුබ අලුත් අවුරුද්දක් කියලා. උංගල් අනවරුකු ඉනිය පුතා දිනල් බන්තුකල්.